අයිබෝවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් අධ්‍යන පාඨමාලා රාශියක් දියත් කරනවා. ඒ අතරින් බොහොම සුවිශේෂී පාඨමාලාවක් පිළිබඳවයි අද අපි ඔබත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. පුස්තකාල සහ තොරතුරු අධ්‍යයන ගෞරව කලා උපාධි පාඨමාලාව. එහෙමත් නැත්නම් Bachelor of Art Honors in Library and Information Studies පාඨමාලාව ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි සම්බන්ධ කරගත්තා තුෂාරා අබේසේකර මහත්මියව. තුෂාර මහත්මිය, අපි මුලින්ම දැනගමු මොකක්ද මේ පුස්තකාල සහ තොරතුරු අධ්‍යයන ගෞරව කලා උපාධි පාඨමාලාව කියන්නේ කියලා. මේ පාඨමාලාව පුස්තකාල විද්‍යාව හා සම්බන්ධ පාඨමාලාවක්. ඒ කියන්නේ පුස්තකාල හා තොරතුරු අධ්‍යයන ගෞරව කලා උපාධිය. BA Honors in Library and Information Studies. ඒ වගේම මෙම පාඨමාලාව අධ්‍යයනය කරන්නට කැමති කෙනෙක්ට එන පළවෙනි ප්‍රශ්නේ තමයි, මට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්ද? මෙම පාඨමාලාව හදාරන්න තියෙන උන සුදුසුකම් මොනවද කියලා. දැනට මෙම පාඨමාලාව හදාරන්න අවශ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවුරුදු 3ක පුස්තකාල විද්‍යාව හා සම්බන්ධ ඩිප්ලෝමා සහතිකය තියෙන්න ඕනේ. අනාගතයේදී අපි තවදුරටත් මේ පාඨමාලාව පුළුල් කරනවා. උසස් පෙළ සමත් සිසු සිසුවියන්ටත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් හැටියට. ඒ වගේම මෙම පාඨමාලාවේ මාධ්‍ය පිළිබඳවත් අපි දැනගන්නට කැමතියි. මෙම පාඨමාලාව පවත්වන්නේ අපි ඉංග්‍රීසි මාධ්‍යයේ. සාමාන්‍යයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඨමාලාවක් පැවැත්වෙද්දී මට තියෙන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් නම් වසර කිහිපයක් මේ පාඨමාලාව කරගෙන යන්න මට පුළුවන් වෙයිද කියලා. මගේ ප්‍රශ්නය තමයි, සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහිත කෙනෙක්ට පුළුවන්ද මේ පුස්තකාල සහ තොරතුරු අධ්‍යයන පාඨමාලාව හදාරන්න කියලා? පුළුවන්. ඉංග්‍රීසි දැනුම අඩු යම් ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් ඉන්නවා නම් මේ පාඨමාලාවට සමගාමීව විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉංග්‍රීසි පාඨමාලාවක් පවත්වනවා. ඒ ඉංග්‍රීසි පාඨමාලාවත් හදාරන ගමන් මේ පාඨමාලාවේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුවන් අපේ පුස්තකාල විද්‍යා උපාධි පාඨමාලාවත් හදාරන්න. කොහොම වුණත් මේ උපාධි පාඨමාලාව ඉංග්‍රීසියෙන් උත්කරන නිසා අපි දැකලා තියෙනවා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉංග්‍රීසි දැනුම මේ පාඨමාලාවත් එක්කම බොහොම දියුණු වෙනවා. ඒ වගේම තුෂාර මහත්මිය, අපි දැනගන්නට කැමතියි මෙම පාඨමාලාවේ අන්තර්ගතය මොන වගේද කියලා. දැන් මේ පාඨමාලාව පුස්තකාල විද්‍යාව හා සම්බන්ධයි කියන එක අපි දන්නවා. එතකොට ප්‍රධාන වශයෙන්ම පළවෙනි අධ්‍යයන වර්ෂයේදී, ඒ කියන්නේ ලෙවල් 5, දැන් විවෘත විශ්වවිද්‍යාලයේ පළවන වසර, දෙවන වසර, තුන්වන වසර, හතරවන වසර කියලා නෙමෙයි අධ්‍යයන වර්ෂයන් හඳුන්වන්නේ, ලෙවල් 3, 4, 5, 6 කියලා. ඒතකොට ලෙවල් 5 කියන්නේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයක තුන්වන වර්ෂය හා සමානයි. එතකොට අපේ ලෙවල් 5 වලට ඇතුල් වෙන පුස්තකාල විද්‍යාව ඩිප්ලෝමාව නිම කරපු සිසුන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉන්ෆර්මේෂන් ඇන් නොලෙජ් සොසයිටි, ඒ වගේම ලයිබ්‍රරි කැටලොගින්, සූචිකරණය, ක්ලැසිෆිකේෂන් වර්ගීකරණය, ඉන්ඩෙක්සිං, ඇබ්ස්ට්‍රැක්ටිං, ඒකම ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ලෝ, කොපිරයිට් පිළිබඳව අපිට ඉගෙන ගන්න වෙනවා. ඒකම අපි විවිධ පුස්තකාල සහ පුස්තකාල විසින් සපයනු ලබන විශේෂ සේවාවන් පිළිබඳ උගන්වනවා. ඊට අමතරව ලයිබ්‍රරි ඔටෝමේෂන්, පුස්තකාල ස්වයංක්‍රීයකරණය ගැනත් මේ පාඨමාලාවේ පස්වන ලෙවල් එකට, ලෙවල් 5 වලට ඇතුළත් වෙනවා. ලෙවල් 6 වලදී අපි තවදුරටත් ඉදිරියට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා දැනුම කළමනාකරණය, يعني නොලෙජ් මැනේජ්මන්ට්. ඊළඟට අපේ සර්විස් මාර්කටිං ඇන් කමියුනිකේෂන් ස්කිල්ස් අපේ පුස්තකාල ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉතාමත් වැදගත් වෙනවා. කොහොමද තව කෙනෙක් එක්ක කතා බහ කරලා වැඩ කරන්නේ? ඒකම අපේ සර්විස් එක. අපි සපයන පුස්තකාල සේවාව කොයි ආකාරයටද අපි ප්‍රසිද්ධ කරන්නේ අපේ පාඨකයන් අතර කියලා, ඒකට අපි ඒකට ආධාරයක් විදිහට අපි උගන්වනවා සර්විස් මාර්කටිං ඇන් කමියුනිකේෂන් ස්කිල්ස්. ඊළඟට රෙකෝඩ් මැනේජ්මන්ට්, ප්‍රිසර්වේෂන් ඇන් කන්සර්වේෂන් ඔෆ් ලයිබ්‍රරි රිසෝසස්, ඒ කියන්නේ අපේ පොත්, අපේ මේ තියෙන අනිකුත් තොරතුරු අඩංගු වන පොත්, වීඩියෝ පට,
තව විවිධාකාර රිසෝසස් තියෙනවා ලයිබ් පුස්තකාලවල. අපි මේවා කොයි විදිහටද ඉදිරියටත් ආරක්ෂා කරගන්නේ කියන එක ගැනත් උගන්වනවා. ඊළඟට තව ප්‍රධානම දෙයක් තමයි වසර 4ක විශේෂ උපාධියක් ගන්න ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවකට දැනුමක් තියෙන ඕනේ කොයි ආකාරයෙන්ද පරිශ්‍රණයක් කරගෙන යන්නේ කියලා. දැන් අපි පුස්තකාල ෆීල්ඩ් එකේ මේ ලයිබ්‍රරි ෆීල්ඩ් එකේ ඉන්න අය හැටියට විශේෂ උපාධියක් තියෙනවා නම් අපිට දැනුමක් තියෙන්න ඕනේ පුස්තකාල විද්‍යාව සම්බන්ධ පරිශ්‍රණයක් කොයි විදිහටද අපි කරගෙන යන්නේ කියලා. ඒක නිසා ඒකට උදව්වක් වෙන විදිහට අපි විශාල දැනුමක් ලබා දෙනවා රිසර්ච් මෙතඩොලොජි පරිශ්‍රණ ගැන සහ මේ පාඨමාලාවට තමන් විසින් පරිශ්‍රණයක් සිදු කරලා පරිශ්‍රණ වාර්තාවක් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඔය විදිහට තමයි අපේ මේ අධ්‍යයන වර්ෂ දෙකේදී පාඨමාලාවන් පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල පවතින පූර්ණ කාලීන අධ්‍යයන පාඨමාලාවක්. හැබැයි විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මූලික කරගත් විශ්වවිද්‍යාලයක්. ඒ නිසාම අපි දැනගන්න කැමති කොහොමද මෙම පාඨමාලාවේ දේශන පැවැත්වීම සිදුවෙන්නේ කියලා. විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් අපි බොහෝ විට ඉලක්ක කරලා තියෙන්නේ රැකියාවල යෙදෙන අයට. ඒකම විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට සම්බන්ධ වෙන තමන්ගේ වයස කොයිම ආකාරයකටවත් බලපාන්නේ නැහැ. වැඩිහිටි කෙනෙකුට වුණත් අපේ පාඨමාලාවන් වලට අවශ්‍ය කරන සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පාඨමාලාවන් වලට. ඒකම දැන් අනිත් විශ්වවිද්‍යාලවල නම් පූර්ණ කාලීනව තමයි අධ්‍යයන කටයුතු වල යෙදෙන්නේ. එතකොට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශන සඳහා සහභාගී වෙන්න ඕනේ. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ එහෙම දිනපතා දේශන පැවැත්වෙන්නේ නැහැ. අපේ දේශන වෙනුවට අපේ කථිකාචාර්යවරුන් සහ ඒ සුදුසුකම්ලත් සම්පත්දායකයින් විසින් ලියන ලද පොත් කෝස් මටීරියල්ස් අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙනවා. ඒක තමයි ඒ අයගේ ලෙක්චර් නෝට් එක වෙන්නේ. ඊට අමතරව මේ පොත්පත් කියවද්දී යම් ගැටලුවක් निराකරණය කරගන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා අපේ මේ පාඨමාලාවේ පවත්වනවා ඩේ ස්කූල්ස්. ඒ කියන්නේ සති අන්තයේ අපි යම් කාලසටහනකට අනුව අපේ කථිකාචාර්යවරුන් විශ්වවිද්‍යාලයට එනවා. ඒ අවශ්‍ය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ පවත්වන කාලේ රටේ සාමාන්‍ය මේ කොවිඩ් තත්ත්වයක් නැතුව සාමාන්‍ය තත්ත්වයෙන් පැවැත්වෙනකොට අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ඩේ ස්කූල් සඳහා විශ්වවිද්‍යාලයට ගෙන්වා ගත්තා. නමුත් දැන් මේ තියෙන රටේ පවතින කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපි සූම් මගින් ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ අපේ මේ ඩේ ස්කූල්ස් පවත්වනවා. තුෂාර මහත්මිය අපි දැනගන්නට කැමති මෙම පාඨමාලාවට සහභාගී වන දේශකවරුන් පිළිබඳවත්. මේ පාඨමාලාව සඳහා කථිකාචාර්යවරුන් වශයෙන් සහභාගී වෙන්නේ පුස්තකාල විද්‍යා අංශයේ ඉතාත් සුදුසුකම්ලත් කථිකාචාර්ය මණ්ඩලයක්. මේ සඳහා රටේ විවිධ විශ්වවිද්‍යාලවලින් ඒකම විශ්වවිද්‍යාලවලට සම්බන්ධ පුස්තකාල සහ සුදුසුකම්ලත් සම්පත්දායකයින් සහභාගී වෙනවා. ඒ එක්කම විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පාඨමාලාවේ සම්පත්දායකයින් විදිහට එහෙම නැත්නම් ලෙක්චරර්ස්ලා විදිහට සහභාගී වෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් මෙහෙවන මෙම පුස්තකාල සහ තොරතුරු අධ්‍යයන පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් තමයි මෙම පාඨමාලාව මම හැදෑරුවොත් මොනවද මට තියෙන වෘත්තීමය අවස්ථා කියලා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. මම හිතන්නේ අපේ උපාධිධාරීන්ට සාපේක්ෂව ඉතා ඉහළ අවස්ථාවක් රැකියාවලින් පුළ හිමි කරගන්න පුළුවන්. විශේෂයෙන් උපාධි අධ්‍යයන පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම නිසා ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුමේ විශාල ඉහළයාමක් අපි දකිනවා. ලංකාවේ ප්‍රථම වතාවට පුස්තකාල හා පුස්තකාල විඥාපනය නැත්නම් තොරතුරු අධ්‍යයනය ආශ්‍රිතව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධි පාඨමාලාව පැවැත්වෙන මේ අපගේ උපාධි පාඨමාලාව. මම හිතන්නේ මේ නිසා රැකියා විශාල ප්‍රමාණයක් ඉවර වෙනවා. ඒ වගේම තමයි මේක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් ඉගැන්වීම නිසා ස්වාධ්‍යයනය මගින් තමයි අධ්‍යයනය කරන්නේ. මේ නිසා ඔවුන්ගේ පෞරුෂය තනිව වැඩි කිරීමේ හැකියාව, මේ කාරණා නායකත්වයේ මෙබඳු කාරණා අපිට දැක ගන්න පුළුවන් වෙනවා.
මේ උපාධිධාරීන් තුළ විශේෂයෙන් සම්ප්‍රදායක විශ්වවිද්‍යාලයක තරමක් අඩු නිවැරදි ලක්ෂණ. ඒ වගේම තමයි මම හිතන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පුස්තකාල ශාස්ත්‍රයේ සිටින සේවක සේවක මහත්මීන්ට විශාල අවස්ථාවක් දෙන ඔවුන්ගේ ඉහළම අධ්‍යාපනයේ අවස්ථා ළඟා කර ගැනීමෙන් තම ශාස්ත්‍රයේ ඉහළම අවස්ථාව කරා ගමු වෙනවා. මම හිතන්නේ මෙන්න මේක තමයි මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල මගින් පිරිනමන පුස්තකාල හා තොරතුරු අධ්‍යයන උපාධි පාඨමාලාවේ විශේෂත්වය. ඉතින් මේ සියලු විස්තර සහිතව අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් මෙහෙවන පුස්තකාල සහ තොරතුරු අධ්‍යයන පාඨමාලාවට අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා. පහත් සඳහන් දුරකථන අංකවලින් ඔබට පුළුවන් මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු අපෙන් විමසන්න. අයිබෝවත්.